නිරෝගී පෑපත් සමක් සති දෙකකින්. පැස්ලින් ලොව අංගයගේ රුවසුරකින වෙළඳ නාමය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් තාක්ෂණික වශයෙන් ගණනය කරලා අවම වශයෙන් එනර්ජි මේ ප්‍රමාණය තියෙන්න ඕන, ප්‍රෝටීන් මේ ප්‍රමාණය තියෙන්න ඕන කියලා ගණනය කිරීමක් කරලා තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් අනුව අපේ ආයතනයේ ඉන්න පෝෂණවේදී එක්ට කියලා අපි රැෂන් එක හරිගස්සලා ඒ අනුව තමයි ප්‍රයිසින් කරලා තියෙන්නේ. එතකොට අවම පෝෂණයක් දීලා 78% ප්‍රොඩක්ෂන් එකක් ගන්න පුළුවන් කියන උපකල්පනය ඇතුව තමයි මේ ෆෝමියුලාස් දෙක හදලා තියෙන්නේ. නෝනි කියන එක. සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මේ කොස්ට් එක මේ විදිහටම කරලා ජනාධිපති කැබිනට් එකටත් ඒ වගේම ජනාධිපතිතුමා විසින් පත් කරපු කමිටුවටත් දාලා තිනවා. ඒ දාලා තිනවා 2023 පළවෙනි මාසේ 5 වෙනිදා ලිඛිතව දීලා තිනවා විත්තරයක් නිෂ්පාදනයේ සඳහා යන වියදම රුපියල් 34යි කියලා. එතකොට ඒ 34 තියෙද්දී අද අපි මිල දර්ශකයක් අඩං එන්න කිව්වම දැන් මේ මිල දර්ශකයේ අදලා තියෙන බිත්තරේක න්‍යූට්‍රිෂියන්ස් මේ ප්‍රමාණයක් අඩංගු වෙන්න ඕනේ, මේ ප්‍රමාණය අඩංගු වීම සඳහා මෙච්චර කැම දෙන්න ඕනේ කියන මේ කොස්ට් එක තමයි මේ අදලා තියෙන්නේ. ඒ නිසා එදා අදපු කොස්ට් එක තනිකර අපි ආපහු නොමග යවන්න. ඉතාල පැහැදිලිව කියන්නේ පාලනේ මිල දාපුවම නොමග යවන්න එක රිපෝට් එකක් දුන්නා. ආනයනය කරන්න ගියාම තව රිපෝට් එකක් දුන්නා. දැන් කෝප් කමිටුව නොමග යවන්න තව රිපෝට් එකක් එනවා. එදා ප්‍රයිසින් කළේ එතකොට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ DG නෙමේද? එතකොට මේ පල්ලෑ නිලධාරි නෙමේද? එදා ප්‍රයිසින් කරපු කොස්ට් එක අදපු විදිය මොකද්ද? එතකොට මේක කොහොමද වෙනස් වෙන්නේ? මොකද අද පැහැදිලිවම ගරු සභාපතිතුමා මේ අපි සියලු දෙනාව නොමග යවන්නේ නැහැ මේක. මේකට අවධානය යොමු කරන්න. මොකද එතුමියගේ ඉන්රයිටින් දීලා තියෙන රුපියල් 34යි කොස්ටින් කියලා. ඒ එදා දුන්නට පස්සේ අද වෙද්දි සියලු අමුද්‍රව්‍යවල මිල අඩු වෙලා තියෙනවා. සියලු අමුද්‍රව්‍යවල. කියන එක මොකද අපි ආපහු කඩේ අරින්න නම් උත්සාහ. ඇත්තටම මේ නිෂ්පාදන වියදම දැන් වේරි වෙනවා. ඒ කියන්නේ මම වෙනස් වෙනවා. ස්කේල් එකත් එක්ක වෙනස් වෙනවා. මේක රේන්ජ් එකක තියෙන්නේ. ඉතින් හෙට යන්නේ හෙට මීටිමට දැන් කරන්ට් COP එක කොච්චර වෙනවද කියලා මගෙන් ඇහුවා ජනාධිපති කාර්යාලයේ. එතකොට අපි ටැංකීපේකින් අරගෙන නිෂ්පාදන වියදම හැදුවා. ඒ නිෂ්පාදන වියදම හැදුවාම ඒක ඇත්තට මහා පරිමාණ පැත්තට ටිකක් බයස් වෙලා තියෙනවා. 34 වගේ හදන අයත් ඉන්නවා ගරු සභාපතිතුමනි. 34 ඉනම් මේක මේ පරාසෙ විහිදෙනවා අර සුළු පරිමාණ ගොවියට යනකොට 42 43 වෙනකන්. ඒකේ මැදාගේ අරගෙන තමයි මේක මේ ස්ටෑන්ඩඩ් මොඩල් එකක් විදියට අද හදලා තියෙන්නේ. පාරිභෝගිකයෝ ගැන ඉතලා තමයි පාලන මිලක් දැම්මේ. ඒ පාලන මිල දාපුවා මේ පාලන මිල අයින් කරගන්න දුන්නු කාරණා තියෙනවා මෙතුමිය. ඒ කාරණා ඉතාමත් පැහැදිලිව මම කියන්නම්. එකක් දෙකක්. දිනක් ඇසෙති පැටයෙකු මිලදී ගන්න බිත්ත නිෂ්පාදනය සඳහා ආරම්භයෙන්ට ගතන කාලය අවුරුද්දකට වැඩි. හරිනේ. එතකොට මාස දෙකකින් කොහොමද මේ රිපෝට් වෙනස් වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. මම මේ ඔබතුමාට පෙන්වන්නේ මෙතුමිය ඉතාමත් පෑදලිවම මේ පාරිභෝගිකයාට එන වාසිය නවත්තන්න විවිධ උපක්‍රම යොදනවා. දැන් මේ බිත්තරයක් හදන්න යන බිත්තරේක න්‍යූට්‍රිෂන් එකට තමයි අදාළ කෑම එක මෙතන ගන්න එකලා තියෙන්නේ. පෑදලිවම එදා ඇදුවේ ඒක නෙමේ. මේ මෙච්චර කාල මිනිස්සු බිත්තර කෑව මෙතුමියලා බිත්තරේ තියෙන න්‍යූට්‍රිෂන් එක තියනවාද කියලා බැලුවද? දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.